අයිබෝන් කියලා පස්මන් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මෙන්න මේ විදියට search කරලා අපේ channel එක දැම්ම subscribe කරන්න. ගුරු විභාගය සඳහා දැනගත යුතුම අධ්‍යාපනික සාමාන්‍ය දැනීම තොරතුරු පිළිබඳව තමයි අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ කේන්ද්‍රස්ථානය කුමක්ද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටවනු ලැබීවේ කුමන පනතකින්ද? එක්දාස් නමසිය හැත්තඅටේ අංක 16 දරන විශ්වවිද්‍යාල පනත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිට වූ වර්ෂය කුමක්ද? 1978 දෙසැම්බර් 22 වෙනි දින. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හඳුන්වන කෙටි නම කුමක්ද? UGC. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ්පිටුව කුමක්ද? www.ugc.ac.lk. ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ දැක්ම කුමක්ද? ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ හවුල්කරුවන් වන දක්ෂ පුරවැසියන් පිරිසක් මගින් ජාත්‍යන්තර සමාජයේ විශිෂ්ටත්වය කරා එළඹීම. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද? 17කි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුව අධ්‍යාපන මට්ටම අනුව ශ්‍රී ලංකාවේ දුෂ්කර දිස්ත්‍රික්ක ගණන කීයද? 16යි. ග්‍රාමීය ජනතාව වෙත විවෘතාර්ථිකයේ ප්‍රතිලාභ සහ දැනුම ලබා දීම අරමුණු කරගනිමින් ආරම්භ කර මහපොළ සංකල්පයේ නිමුවා කවුරුන්ද? අභව ප්‍රාර්ථ ගරු ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා. ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ දැක්ම කුමක්ද? ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම හරහා දරිද්‍රතාවයෙන් තොර සමාජයක් බිහි කිරීම. මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයාලට බලන්න අවශ්‍ය නම් දැන්ම අපේ YouTube නාලිකාව subscribe කරලා අපේ Facebook page එකට like එකක් දාලා ඒ වගේම අපේ Messenger group එක එකතු වෙන්න.